පෙර සිටිය ජනාධිපතිතුමා ආණ්ඩුව භාර ගණ්ඩ කියලා ආරාධනා කරන්න. හැබැ ආණ්ඩුව භාර ගණ්ඩ දැන්වේ කියන්නේ වර්තමාන ජනාධිපතිතුමා විතරයි ඉදිරිපත් වුණේ, අනිත් අය පැනල ගියා කියලා. දැන් ඒ පැනල ගියේ බය හින්දා විවිධ කතන්දර කියනවනේ. මම නම් දකින්නේ ඕක වෙන අනිත් පැත්තෙන්. මම දකින්නේ ඇත්තටම ආණ්ඩුව භාරගන්න ඉදිරිපත් නොවුනේ ඒ දේශපාලන පක්ෂ නායකයන් ඒගොල්ලන් ඒ දේශපාලන නායකයන්ගේ දේශපාලන අනාගතය පිළිබඳ බියක් ඇති වුණා. මේක මේ වෙලාවේ භාරගත්තොත් හේතුව තමයි මේක මේ භාර භාරගත්තොත් ඒ කට්ටිය දන්නවා මේක තමයි කරන්න තියෙන්නේ. මේ ජනාධිපතිතුමා කරපු දේ තමයි කරන්න තියෙන්නේ. බදු වැඩි කරන්න ඕනේ නේ, රජයට රජයේ වියදම් කප්පාදු කරන්න ඕනේ, සමහර භාණ්ඩවල මිල ගණන් හැඩගස්සන්න ඕනේ, ප්‍රතිපත්ති රාමුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක වැඩ කරන්න වෙනවා. මේවා තමයි කරන්න වෙන්නේ. හැබැයි මේවා කරනකොට කෙටි කාලීනව දැඩි වේදනාවක් සමාජයේ ජන කණ්ඩායම් වලට දැනෙනවා. එතකොට හුඟක් මේක බාර ගන්න අකමැති වෙච්ච අය බාර ගත්තේ නැත්නම් එහෙම වේදනාවක් දැනුණාම Tamanට මේන ජනාධිපතිවරණේ Tamanට බලය ලබා ගන්න බෑ. ඒකින්ද ඔවුන් අයින් වුණා. හැබැයි ඔවුන් ඉන්න හැම මේ දාපු හැම ප්‍රතිපත්තියකටම ඔවුන් එකඟ වුණානේ. පාර්ලිමේන්තුවේ අත ඉස්සුවානේ, බදු වැඩි කරනකොට අත ඉස්සුවා, අයවැයට අත ඉස්සුවා, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියට අත ඉස්සුවා, ආර්ථික පරිවර්තන පනතට අත ඉස්සුවා, මේ ඇන්ටි කරප්ෂන් එකට අත ඉස්සුවා, ණය මේ කළමනාකරණ පනතට අත ඉස්සුවා. ඒ කියන්නේ මොකද්ද? ඔවුන් දන්නවා මේ කරන්න ඕන කියලා. හැබැයි කරන්න ඕන කියලා දැන දැනගෙන ඔවුන් කරන්න ඉදිරිපත් තුන්නේ රටට වඩා තමන්ගේ දේශපාලන අනාගතය පිළිබඳ ඔවුන් කල්පනා කරපු ඉඳලා.